මාලිමාවෙනුවට බයද? ඇත්තටම බයයි. මරයිද කියලා බයෙන් තමයි ඉස්සරහට ගියේ. මේ මාත් එක ගිය පුදවිය මෙතන ඉන්නවා. ඒතර මරණය පෙනිපෙනී ජීවත් වෙන එකට බයයි. කෙලින්ම වෙඩි තියලා මරන්න ඕන කවකුත් නැහැ. වද දීලානේ මරන්නේ. රණේ වික්‍රමසිංහව හිසේ සිට දෙපතුල දක්වා දන්න පුද්ගලෙක් විදිහට මම නම් කියන්නේ. එයා කියන්නේ ජනාධිපතිවරණයක් නම් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. එයාගේ දකුණුවද දන්නේ නැහැ වම්මද මොනවද කියන්නේ කියලා. දැන් අවුරුදු 20ක් තිස්සේ අනුර කුමාර මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නවා. අවුරුදු 20ක් තිස්සේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට ඔහුට හැම අවුරුද්දකම ඔහුට ප්‍රතිපාදන හම්බ වෙනවා. ඉතින් ඔබ දැකලා තියෙනවද අද වෙනකන් බස් හෝල්ඩ් එකක් විවෘත කරපු පින්තූරයක් අනුර කුමාරලා. ඉදිරියේදී පැවැත්වෙන්නේ මොන මැතිවරණයද? එය ජනාධිපතිවරණයක්ද? එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක්ද? ඒ මොන මැතිවරණයේ තිබ්බත් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ සමගි ජන බලවේගය කියන එක අදි ස්ථිරයි. අද මහින්ද රාජපක්ෂලා හම්බන්තොටිනුත් ඒ බල කඳවුරෙන් දැන් ඈත් වෙලා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගියා මහින්ද රාජපක්ෂලා හම්බන්තොටින් ටික 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 ඈත් වෙගෙන යනකොට පොඩ්ඩක් විතර ජනතා විමුක්ති පෙරමුණට වාසී කියන. අද මම ගිහිල්ලා එනකොට මගේ ඒ වේදිකාවේ වාඩි වෙලා හිටපු මන්ත්‍රීවරු කියනවා ඇත්ත තමයි මන්ත්‍රීතුමිය පොඩ්ඩක් 50-50 තිබ්බා. හැබැයි මේ දැන් සති දෙකකට විතර කලින් ඉඳන් මේ මිනිස්සු කී ස්ටේජ් වලයි ප්‍රධාන වේදිකාවලයි රූපවාහිනී වැඩසටහන් වලයි කතා කරන දේවල් වලට මේ ගම්වල මිනිස්සු ගොඩක් බය වෙලා ඉන්නේ කියලා. මම ඒ වෙලේ කිව්වා ඇත්තටම වටිනවා අපි කීයක් හරි දීලා හරි කමන්නේ අපි කතා කරලා හරි කමන්නේ ටීවී ස්ටේෂන් වලට ඔය ලාල් කාන්තරේ අනුර කුමාරටයි නේද සුනිල් හඳුන්ෙත්‍රයි කතා ටිකක් ලෑස්ති කරලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ කට ඇරියොත් ඒගොල්ලන්ගේ ඇත්ත ස්වරූපය ටික ටික මොකද දැන් දැන් ඉස්සර තමයි කොටියගේ පුල්ලි හරියට පෙනුන්නේ නැත්තේ. ටික ටික මේ තදබදේ වැඩි වෙනකොට ඡන්දේ ලං වෙනකොට සමුන් කටින් මොනවද කියන්නේ කියලා මේ මිනිස්සුම දන්නේ නැහැ. ගම ඇතුලේ දේශපාලනය කරන්නේ එදා 88-89 කාලේ බැහැලම ජනතා විමුක්ති පෙරමුණේ ඒ දේශපාලනය කරපු උදවිය ඔය මාලිමාව කියන එක අලුතින් ආපුවගනේ. හැබැයි බිම් මට්ටමේ එදා ඉඳන් අර සෙරෙප්පු දෙක ගෙවෙනකන් ඒ ඇවිද්ද හරිද උදේට ප්ලේන් ටියක් බොනවා ගෙයින්ගෙට අර කිහිල්ලේ පතර මේ රෝලක් ගහගෙන ගියපු එහෙම නැත්තම් ෆයිල් රෝල ගහගෙන ගියපු ඒ ගමේ නායකයා තමයි ගෙයින්ගෙට ඇවිදින්නේ. තවමත් එයා තමයි සංවිධාන කටයුතු කරන්නේ. ඔය මිනිස්සයම තමයි ඒ දවස්වල 88-89 කාලේ ගමේ තමුන්ට විරුද්ධව නැගිට අනෙක් දේශපාලන පක්ෂවල නායකයන්ගේ බෙලි කපුවේ ඒ වලට ඕඩර්ස් දුන්නේ ගමේ ප්‍රශ්න විසඳුවේ. දැන් ඒකම තමයි මේ ගමට ආයසරයක් ගේන්න හදන්නේ. ඕකට අපේ ගම් මිනිස්සු හරි බයයි. අපෙන් සමහරක් වෙලාවට ඒ පක්ෂ උදවි අහනවා. ඇයි බයද වන් මේ ජේවිපී වෙනවට බයද? මාලිමා වෙනවට බයද? ඇත්තටම බයයි. කවුද කැමති මැරෙන්න? කවුද කැමති ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක ජීවත් වෙන්න? මම නම් බයයි. අපි ගෝඨාභයගේ ගේ ඉස්සරහටත් ගියා වැඩි කන්න බලාගෙන. හැබැයි මොනා වුණත් මැරෙන්න බයයිනේ. එවලෙත් මරයිද කියලා බයෙන් තමයි ඉස්සරහට ගියේ. මේ මාත් එක ගිය පුදවිය මෙතන ඉන්නවා. හැබැයි ඒත් මරයිද කියලා දන්නේ නැතුව ගියේ. ෂුවත් නැහැ. එක්කෝ මරයි එක්කෝ මරණ එකයි. මෙතනදී දන්න අනිවාර්යෙන් මරනවා. ඒතර මරණය පෙනිපෙනී ජීවත් වෙන එකට බයයි. කෙලින්ම වෙඩි තියලා මරන්න ඕන කවකුත් නැහැ. වද දීලානේ මරන්නේ. ආ එක සැරේ බෙල්ල කපන්නෙත් නැහැ. නේද බෙල්ල ටික ටික කපලිවරලා කඩුව ගහන්නයි බයයි. ඒ දවස්වල දරුවා බඩේ තියාගෙන ඉන්න ගැබිනි අම්මගේ බඩටයි වෙඩි තිබ්බේ. දරුවත් ඉවරයි අම්මත් ඉවරයි. ඉතින් බයයි. මං හිතන්නේ මේ ඉතිහාසයේ මතක උදවිය ගොඩාක් මෙත නැති ඒ දවස්වල දෙයියන්ගේ පිටින් එක්සත් ජාතික පක්ෂයට දේශපාලනය කරලා ගිහිල්ලා V20ක් ඇතුලේ හරි කැලෑවක් කස්සේ හරි නෑදෑකෙනෙක්ගේ ගෙයක් කස්සේ හරි හැංගිච්ච නිසා ජීවිතේ බේරිලා මෙතන ඉඳගෙන ඉන්න අය ඇති. එහෙම නැත්තම් බැරි වෙලාවකවත් එදා අහුණා නම් දැන් නමක් විතරනේ පොළොවට පස්සෙලා. ඒ එක කතාවක්. තව කතාවක් තමයි තවත් මේ ළඟ දවසක අපි මැරුවේ ඒ දවස්වල ස්ත්‍රී දූෂකයොයි මංකොල්ලකාරයෝ කියලා. ඔබ හිතන්න මිනිස්සෙක් මේ ලෝකේ සියලුම වැරදි කරත් අවසානයේ අපි බෞද්ධ හැටියට ඒ මැරෙන මිනිහට ගෞරවය කියන එක දෙනවනේ. අපි හිතුව මේ ලෝකේ ඉන්න නරකම මිනිහදයි මැරුනේ. හැබැයි අපි මේ මිනිස්යාගේ මේ පෙට්ටිය කරට ගන්නේ ඒ තමයි මිනිහට දෙන ගෞරවය. ඒ තමයි මේ පවුලේ උදවියට දෙන ගෞරවය. මේ මිනිස්සු ඉන්න කාලේ අඩුම ගන්න ඒකවත් කරන්න දුන්නේ නැහැ. ඒතර මේ මැරුවේ ඒ කියන විදිහට ස්ත්‍රී දූෂකයෝ මංකොල්ලකාරයෝ නෙවෙයි. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂ ප්‍රබල වශයෙන් දේශපාලනය කරපු අය. එහෙම නැත්නම් එහෙම ඒගොල්ලෝ කියන එක අහපු නැති කට්ටිය. දැන් මේ අපි නිකන් හිතන්න. දැන් මීට අවුරුදු 30කට කලින්
තියාගෙන යන්න. මීට අවුරුදු 30කට කලින් මේ වගේ තැනක මෙහෙම රැස්වීමක් ජීවිතේ කරන්න බෑ. ඒ මේ දැන් විදුලි බිල වැඩි වෙලා කියලා පම්බෝරි ගහන කෑ ගහන මිනිස්සු ඉස්සර එක තුන්ඩු කෑල්ලෙන් තමයි ගෙයින්ගෙට එක තුන්ඩු කෑල්ලක් කියලා මට ඊයේ පෙරේද අපේ මේ ඉන්න සහෝදරෙක් ඒ තුන්ඩු කෑල්ලක් ගෙන්න තිබ්බා. ඒකේ තියෙනවා මොකද තිබ්බේ ඒක අපේ മന്ത്രി කෙනෙක්ගේ ගාව ඇතිනේ අර තුන්ඩු කෑල්ල තියෙනවාද කියවනේ පත්‍රවලට දෙන්න ඕනේ. ඒකේ තියෙනවා මේ අන කාගේද මන් දන්නේ අන පරිදි අද දවසේ අහවල් වෙලාවේ සිට දැනුම් දෙන තුරු සියලුම කඩ සාප්පු වහා දැමිය යුතුයි වසා දැමිය යුතුයි නේද? කැලෑඳින නීතිය පටන් ගන්නවා කියලා. නිකන් හිතලා බලන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කියන උදේට ප්‍රේමදාසගේ ආණ්ඩුව තිබ්බා රැයට වෙනම ආණ්ඩුවක් රට ඇතුලේ තිබ්බා. මේක හරි භයානක තත්ත්වයක්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න චූටි බබා තව අවුරුදු 20ක් යනකොට ඒ ළමයට අවුරුදු 25ක් 26ක් වෙනකොට බැරි වෙලාවකවත් නාමල් රාජපක්ෂ ජනාධිපති කමට ඉල්ලුවොත් මේ ළමයා දන්නේ නැහනේ මේ වර්තමානයේ අපි පෝලිං වල ඉඳගෙන විඳපු දුක රාජපක්ෂලා රට බංකොලොත් කරා කියලා ළමයි දන්නේ නැහනේ. ඉතින් ඒ ළමයි ලොකු වුණාට පස්සේ මහින් නාමල් රාජපක්ෂ ජනාධිපති ධූරයට ඉල්ලුවොත් එහෙම මොකක් හරි channel එකක් එක්ක අහුවෙලා එදාටත් ණය පෙන්නුවොත් එහෙම නේද? මහා සබ්දයක් ඇහිවෙලා ණය පෙන්නුවොත් එහෙම මිනිස්සු අහුවෙනවා. ඒ ළමයි අහුවෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි අපි ඔබේ දැන් ඉන්න 20 21 දරුවා ඔබ තරුණ වියේ මිනි උඩින් පැනපැන ඉස්කෝලේ ගියපු ඒවා ගංගාවල මිනි කඳුවේ හිස නැති කඳවල් පාවෙච්ච ඒවා මිනි පුච්චන ගඳ ඉවස ගන්න බැරුව ඔබට ඒ දරා ගන්න බැරි වෙච්ච වේදනාව උන් දන්නේ ඉතින් ළමයිට දොස් කියලා වැඩක් නැහැ. හැබැයි මේකෙන් මේ තරුණ උදවිය මේ වසංගතෙන් බේර ගන්න අවශ්‍යයි. වෙන බංකොලොත් වෙච්ච රටවල මිනිස්සු කණ්ඩ නැතුව මැටි කන්නේ. හැබැයි මේ බංකුලත් භාවයේ මේ ස්ථිර කරලා තියෙන රටක් ඇතුලේ තාමත් මොනවා වුණත් අපි පොඩ්ඩක් හරි ඔළුව උස්සන් ඉන්නනේ අපිට යම්කිසි ආශිර්වාදයක් මේ රටට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එවැනි යම්කිසි ආශිර්වාදයක් මේ ස්වභාව ධර්මයේ තියෙන රටක් ඇතුලේ. මේ දස් දහස් ගණන් අම්මලා අඬවපු දරුවගේ අනාගතේ විනාශ කරපු මෙවැනි ගරිල්ලා මංකොල්ලකාරයෝ ටිකකට මේ රට බාර වෙයි කියලා එහෙම අවාසනාවන්ත ජාතියක් නෙවෙයි අපි. ඉන්ද ආදරේ දෙමව්පියනි අපි නිරන්තරයෙන් දැකලා තියෙනවා දේශපාලකයෝ. මම සජිත් ප්‍රේමදාසගේ වෙනස කියන්නම්. අපි හැමදාම දකින දේශපාලකයෝ. දේශපාලකයන්ගේ නායකයෙක්ගේ වෙනස තමයි දේශපාලකයෝ හැම වෙලාවෙම ඡන්දය මූලික කරගෙන තමයි දේශපාලනය කරන්නේ. අදපත් වෙනවා පත්තර තව අවුරුදු 5කින් එන ඡන්දය ගැන බලලා තමයි දේශපාලනය කරන්නේ. නායකයෝ ඊළඟ પરම්පරාව ගැන හිතලා තමයි දේශපාලනය කරන්නේ. සජිත් ප්‍රේමදාසත් එහෙම එක්කනේ. මම ඇයි එහෙම කියන්නේ? දැන් මේ විපක්ෂ නායකකම අතර ගත්ත දවස් ඉඳන් අද වෙනකම් මේ අවස්ථාවේ ඔබ මේ දැන් රූපවාහිනියේ ඕනම channel එකක නිවුස් එකක් දාලා බැලුවොත් සජිත් ප්‍රේමදාස හැම channel එකකම නිවුස් එකක ඉන්නවා. ඒ හැම channel එකකම නිවුස් එකක ඔහු ඉන්නේ එක්ක පාසලක් ඇතුලේ, එක්ක පන්සලක් ඇතුලේ, එක්ක පල්ලියක් ඇතුලේ, එක්ක මොකක් හරි කාට හරි අහිංසක දුප්පත් මිනිස්සුන්ට යමක් දෙන මේ වීඩියෝ එකක් තමයි ඔබට පේන්නේ. එතන ඔහු ඒ දේවල් පටන් ගත්තේ මීට අවුරුදු 3කට 4කට කලින් ඊටත් කලින් ඉඳන් අපිට දැන් පේන තියෙන විපක්ෂ නායක හිත තමයි විපක්ෂ නායක විදිහට ඔහු මේ අවුරුදු 3 ඇතුළතදී කරන කාර්යයන් අපි නිරන්තරයෙන් පේන්න තියෙනවා. ඔහු ඊට කලින් ඇමති විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට කරපු දේවල් නිරන්තරයෙන් අපි ටීවී එකේ දැක්කේ නෑනේ. හැබැයි මේක දිගටම කරගෙන ආපු මේ වැඩසටහන ජනතාවට මේ විදිහට සමාජ සේවය දැන් මේ විදිහට දෙන මේ විදිහට කොහේ හරි ස්කෝල් එකකට මොකක් හරි ආධාරයක් කරපු ගමන් අර මිනි හෙට්ට බැරි වෙලාවක ටොපියක දෙයක් දීපු නැති. තමුන් දෙන්නෙත් නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ. අර කුහක මිනිස්සු කියන කතා ඇහුවම මට හරි පුදුමයි ආදරණීය. ඉතින් මට හිතාගන්න බැරි මෙවැනි මේවා දේශපාලනයට කරන කතා කියලා කියන ওই කයිවාරු උන්නැහැන්සලා අද වෙනකන් කිසිම දෙයක් මිනිස්සෙට දැන් අවුරුදු 20ක් තිස්සේ අනුර කුමාර මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නවා. අවුරුදු 20ක් තිස්සේ විපක්ෂ മന്ത്രി කෙනෙක් විදිහට ඔහුට හැම අවුරුද්දකම ඔහුට ප්‍රතිපාදන හම්බ වෙනවා. ආණ්ඩුවෙත් හිටිය ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදිහටත් අවුරුද්දක් දෙකක් හිටියා. ඔයගොල්ලෝ ගොඩක් අය මේ කතාව දැන් ඔයගොල්ලෝ හැමෝම හිතන්නේ ආණ්ඩුවේ ඉන්න മന്ത്രിලට විතරයි ප්‍රතිපාදන හම්බ වෙන්නේ කියලා. ආණ්ඩුවේ ඉන්න മന്ത്രിලට විතරක් නෙවෙයි විපක්ෂ ඉන්න മന്ത്രിලට ප්‍රතිපාදන හම්බ වෙනවා. දැන් ඔය දැන් මේ දවස්වල ලොකු කතා බහක් ගිල තියෙනවා ඒ සමහරු හර්ෂ ඇමතිතුමාට මඩ ගහන්නේ. මේ ප්‍රතිපාදන ගත්ත කියලා ඒක හැම മന്ത്രിയටම දෙන්න ඕන දෙයක් ඒක. මේ තෝරලා മന്ത്രി රනිල් වික්‍රමසිංහ මේ අපේ පක්ෂයතුලේ ප්‍රශ්න ඇතිකරන්න තෝරලා දුන්නට ඇත්තටම විපක්ෂ മന്ത്രിවරුන්ටත් දෙන්න ඕන දෙයක්. ඉතින් ඔබ දැකලා තියෙනවද අද වෙනකන් බස් හෝල්ඩ් එකක් විවෘත කරපු පින්තූරයක් අනුර කුමාරලා.
පුඩු ටිකක් දීව පින්තූරයක් මං කියන්නේ ඕවා වලින් කරන්න පුළුවන් පාරවල් ලොකු දේවල් බෑ හැබැයි විපක්ෂ මන්ත්‍රීවරු විදිහට තමුන්ව ඡන්දෙටපත් කරලා ඡන්දෙන්පත් කරලා පාර්ලිමේන්තුව යනකොට අඩුම ගානේ ප්‍රදේශයේ මිනිස් වෙනුවෙන් දෙයක් හරි කරන්න තමයි සල්ලි හම්බෙන්නේ අද වෙනකන් කරපු දෙයක් තමුන් දෙයක් කරන්නෙත් නෑ කරන මිනිසුන්ට කරන්න දෙන්නෙත් ඒක තමයි කුහකත්වය කියන්නේ මං මට මතකයි දාම වේදිකාවේ කිව්වා තරාදිය දෙපැත්ත දෙන්නෙක් ඉන්නවා එකෙනෙක් ගෝඨාභය රාජපක්ෂ එක්කෙනෙක් සජිත් ප්‍රේමදාස මෙයාට නඩු 36ක් තියෙනවා මෙයා මේ නඩු ටික අහක් කරගන්න මේ එන්නේ අනික් පැත්තේ ඉන්න එක්කෙනාට නඩු නැහැ ප්‍රශ්න නැහැ චෝදනා නැහැ ඒ මිනිස්සු අහිංසක මිනිස්සු රටට වැඩක් කරපු මිනිස්සු මෙයාව තෝරගන්න කියලා ඒත් මිනිස්සු වර නඩු 36ක් තියෙන මිනිස්සුව තෝරගත්තා මොකද හැමෝම හිතුවා මෙයා යුද හමුදාව හිටපු හින්දා මහා වීරයෙක් කියලා අන්තිමට මොකද උනේ ඒ දවසල මම කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ આવුත් ඉන්නේ උපරිම අවුරුදු දෙකයි කන්දවත් අපිට නැති වෙනවා කියලා උනාද නැද්ද උනා ඒ දේවල් අපි මේ කියන්නේ කුහක ගමකට මොකටවත් නෙවෙයි අවුරුදු ගණනාවක් මේ දේශපාලනේ රැඳි රැඳි අවුරුදු 23 ඉඳන් රැඳි රැඳි මේ දේවල් දැකලා මේ පුද්ගලයන්ව ආශ්‍රය කළ යම්කිසි පොඩි තියෙනවා පොඩි පරිචියක් මේක පිළිබඳව විශේෂයෙන් ওই රාජපක්ෂ පවුලේ උදවිය පිළිබඳව හොඳටම මම දන්නවා කවුද දුර්වලයා කවුද දක්ෂයා දන්නවා ඒ නිසාද මේවා කිව්වේ අන්තිම වෙලාවට වුණා නේද එදා මම කියපු දෙයම අද මම කියන ඒ වගේ මනාව හැකියක් බැරි වෙලාවකත් රටේ කරුමෙට ඔය ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු ගත්තොත් එහෙම මාස 6ක් ඉන්නේ නැහැ. අය මං එදාට අවුරුදු 2යි අරගොල්ලන්ට. මේගොල්ල මාස 6ක් ඉන්නේ නැහැ. ඒ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ හින්දා අපි මේ පිළිබඳව හුඟක් දැනුවත් වෙන්න ඕනේ. දන්න කෙන හැමෝටම කියන්න ඕනේ. මේ වෙලාවේ මේ රටට වැඩක් කරන්න පුළුවන් කණ්ඩායම කොතනද ඉන්නේ, නායකයා කොතනද ඉන්නේ කියලා ඔබට දැන් පේන්න තියෙනවා. මෙච්චරනේ රටකර නායකයෙක් කෙනෙකුට ඒ නායකයාට ගොඩාක් වැඩ තියෙනවා. රට ඇතුලේ වැඩ තියෙනවා. ජාත්‍යන්තරව වැඩ තියෙනවා. මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි මේ ජනාධිපති ධුරය කියන එක. මේක සිල්ලරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ජනාධිපති ධුරයේ ඉඳ ගන්න මිනිස්සයා අනුන්ගෙන් ඉල්ල ඇඳුම් අඳින, අනුන්ගෙන් ඉල්ලගෙන කෑම කන, අනුන්ගෙන් දේවල් ඉල්ලගෙන කරන මිනිස්සෙක්ට පුළුවන්ද? තාම කොටින්ම කියන ජීවිතේ කවදා රස්සාවක්වත් කරන්නේ නැතුව හම්බ කරපු නැති මිනිස්සෙක්. හිතන්න අඩුම ගන්න පේටි කඩයක්වත් දාගෙන සල්ලි ගනුදෙනු කරලා අය වැයගෙන දන්න මිනිහෙක්වත් නෙවෙයි නම් මේ තැන ඉඳගන්නේ ඔබ කල්පනා කරලා බලන්න ඉදිරියේ එන මැතිවරණය ඒක ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියලා හිතා ගන්න බැරි තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙන්නේ මේ 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 මෑතක් වෙනකම් වච ඊයේ වෙනකම් වගේ කිව්ව ජනාධිපතිවරණය කියලා රණීර වික්‍රමසිංහව හිසේ සිට දෙපතුල දක්වා දන්න පුද්ගලෙක් විදිහට මම නම් කියන්නේ එයා කියන්නේ ජනාධිපතිවරණය නම් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. එයාගේ දකුණුවද දන්නේ නැහැ වම්මද මොනවද කියන්නේ කියලා. ඒ තරමට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සෙන් නෙවෙයි. ඒ හින්දා දැන් ඔහොම අපිව වටේ දුවවලා මුළු රටවටේම දුවවලා අන්තිමට ඔන්න මෙන්න තියෙද්දි ගියා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. ඉතින් ඒ හින්දා මොන මැතිවරණයාවත් ජයග්‍රහණය කරන්නේ සමගි ජන බලවේගයෙන්. ඒ සමගි ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයක් ඊළඟ මාසයේ හදිස්සියේවත් කෝල් කරොත් අනිවාර්යෙන් මේ රටේ බහුතරයක් පාර්ලිමේන්තු සීට් අරගෙන එන පක්ෂීය සමගි ජන බලවේගය ඒ වගේම තමයි මේ රටේ ආගමැති සජිත් ප්‍රේමදාස කියන එක මේ වෙලාව කියන්න ඕනේ හදිස්සියේවත් ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒත් මේ රටේ නායකයා ජනාධිපති සජිත් ප්‍රේමදාස කියන එක මේ වෙලාව කියන එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි අද මේ අවස්ථාවට පැමිණියාට